आई भवन अभी मेवनकोट त्रिकोणमित आरंभ गलतीन्े यदि अभी खलिंदवसे त्रिकोणमित अटते कथाक सैन कोसह टैन की अनुपात पीलिमाद इत इट पे मंदा वया बलागन हिटी त्रिकोणमिति वगुकोहमद बला मम कवरासा अद एकड़ता मम उन्े अवीलतीन्े इतकोट वगु बला कलि मट वर्तक कथाक देवाती දැන් අපි එදා කතා කරානේ ත්‍රිකෝණමිතික අනුපාත පිළිබඳව මොනවද ඒ අනුපාත තුන sin cos සහ tan එතකොට sin cos tan වල අනුපාත අපි ගත්ත විදියක් තියෙනවා මොනවද sin cos tan සමානයි මොකද්ද සක බක සබ එතකොට අපි එදා කතා කරා විස්තර ඇතිව ඒ නිසා මම අද ඒ පිළිබඳව වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ අද මම කතා කරන්නේ විශේෂයෙන්ම වගු බැලීම පිළිබඳව sin වගු කොහොමද බලන්නේ tan වගු බලන්නේ කොහොමද කියන එක. එතකොට ඔයා බලන්න ඇති කෝ අද cos වගු බලන එක ගැන කතා කරන්නේ නැද්ද කියලා. cos වගු බලන එක ටිකක් විස්තර දු වෙනවම කතා කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉස්සර වෙලාම අපි sin වගුව සහ tan වගුව බලලා ඉන්න ඕනේ. ඊට කලින් මට වට තව දෙයක් කියන්න තියෙනවා. අපි දන්නවා කෝණයක් මැනීම කරන්නේ මොනවාගෙන්ද අංශක වලින්. එතකොට අපි දන්නවා අංශක වලින් මනින විතරයි අපි මේ වෙනකොට දැනගෙන ඉන්නේ. නමුත් ඔයා දන්නවද දැන් අපි දන්නවා සෙන්ටිමීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිමීටර් වලින් කීයද 10ක්. මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් වලින් 100ක්. ඒ වගේ ඒකක තියෙනවා. ඒතකොට අර එක ඒකකයකට අනිත් ඒ වගේ කීයද කියලා අපි දන්නවා නේද? එතකොට අන්න ඒ වගේ සම්බන්ධයක් තියෙනවා අංශක වලට. අංශක එකක් කියන්නේ තව කොටස් 60කට බෙදෙනවා. එතකොට ආන්ගේ එක කොටසක් හඳුන්වනවා මොකක් කියලාද? කලා එකක් කියලා. එතකොට අංශක එකක් සමානයි කලා 60කට. කලා කියන එක අපි දාන්නේ මෙන්න මේ වගේ පොඩි ඉරි කෑල්ලක් උඩින් ගහනවා. එතකොට මේකට කියන්නේ කලා කියලා. එතකොට අංශක එකක් කියලා කියන්නේ කලා වලින් කොච්චරද? 60ක්. මොකද මම තව චුට්ටකින් ඔයාට වගු පෙන්නනවා. ඒ වගු වල තියෙනවා කලා වලින් කෝණය. මොකද අංශක වලින් සම්පූර්ණයෙන්ම හරියටම පූර්ණ සංඛ්‍යාත්මක උත්තර අපිට හැම වෙලෙම ලැබෙන්නේ නැහැ. කොයි ළඟට කෝණ වලින් යම් යම් කොටස් ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපිට මෙන්න මේ කලා කියන එකත් වැදගත් වෙනවා. එතකොට අපි දන්නවා දැන් අපි දැන් sin වගු බලන්න ඕනේ, cos වගු බලන්න ඕනේ, ඒ වගේම තමයි tan වගු බලන්න ඕනේ. එතකොට අපිට ඊට කලින් මම ඔයාලට තව පොඩි අදහසක් දෙන්නම්. මේ sin sin අගයම් පිහිටන්නේ මොන සංඛ්‍යා අතරද? cos අගයම් මොන සංඛ්‍යා අතරද? ඒ වගේම තමයි tan අගයම් පිහිටන්නේ මොන සංඛ්‍යා අතරද කියන එක. sin පිහිටන්නේ sin අගය පිහිටන්නේ බිත්වේ ඉඳලා කීය වෙනකන්ද? එක වෙනකන් තමයි sin අගයන් පිහිටන්නේ. ඒතර cos අගයන් cos කියලා කියන්නේ මම වැඩි විස්තර කතා කරනවා ඊළඟ වීඩියෝවේදී. දැනට මම ලොකු විස්තරයක් කතා කරන්නේ නැහැ cos පිළිබඳව. cos පිහිටන්නේ එකේ ඉඳලා බිඳුව වෙනකම්. එතකොට tan පිහිටන්නේ කොහොමද? tan පිහිටන්නේ බිඳුවේ ඉඳලා අනන්තය වෙනකම් තියෙනවා. එතකොට tan වල අගයන් tan වල අගය අනන්තය වෙනකම් තියෙනවා කියලා කියන්නේ ඔයා දන්නවා. මේ වෙනකොට අපි ගණිතයේදී අනන්තය කියන වචනේ එච්චරම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි උසස් පෙළ දරුවන් නම් දන්නවා. සාමාන්‍ය පෙළ ලියන දරුවෙක් නම් එච්චරම අදහසක් නැහැ අනන්තය පිළිබඳව. මේක එතකොට tan අගයන් ගත්තට පස්සේ බිඳුවේ ඉඳලා ඉතාම විශාල අගයන් මම ඔයාලට වගව පෙන්නන්නම්. මේ වගේ අවසන් වෙන්නේ කොතනින්ද? අනන්තයෙන්. එතකොට දැන් ඔයාට මේ වගු පිළිබඳව යම්කිසි, ඒ කියන්නේ පරාසය පිළිබඳව යම්කිසි අදහසක් තියෙනවා. එතකොට ඔයා sin අගයක් ගන්නවා නම් අනිවාර්යෙන් ඒක බිඳුවයි එකයි අතර වෙන්න ඕන. cos අගයත් එහෙමයි. හැබැයි tan අගයන් එහෙම වෙන්නේ නැහැ. බිඳුවයි එකයි අතර නෙමෙයි, ඉතා විශාල අගයන් වෙනවා. මම ඔයාට දැන් මෙහෙම කිව්වට ලොකු අදහසක් එන්නේ නැත නිසා මම වගුව අරගෙන හරියටම පෙන්නන්නම්. දැන් අපි මෙච්චර කාලයක් දැනන් හිටියේ ලඝු ගණක බලනෙක් ගැන විතරයිනේ. ලඝු ගණක බලනකොට නම් ගොඩක් තිබුණා දේවල් කරන්න නේද? පූර්ණාංශය බලන්න තිබුණා. ඊට පස්සේ අපි ඇන්ටිලොග් බලන වෙලාවට දශම තිත දියන්න ඕන. නමුත් මේ වගේ චරම කරදර නැහැ. එහෙම කරදරයක් ඇත්තෙම නැහැ. හරිම ලේසි. මම ඔයාලට ඉස්සර වෙලාම වගුව පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ ලඝු ගණක. එතකොට අපි දන්නවා එක පිළිබඳව ලඝු ගණක වලට අනිත් පැත්තේ පිටුවේ තියෙනවා මොනවද? උඩම බලන්න ප්‍රකෘති සයින. ඒතර අනිත් පැත්තේ තියෙනවා ප්‍රකෘති සයින. තව පහලට ගියොත් අපිට පේනවා ප්‍රකෘති කොසයින. අනිත් පැත්තේ තියෙනවා ප්‍රකෘති කොසයින. තව ටිකක් අපි පෙරලගෙන යමු. එතකොට අපිට පේනවා මොකද්ද? ප්‍රකෘති ටැන්ජන්ට්.
එතන එහා පැත්තෙත් එහෙමමයි පහලින් තියෙනවා මොනවද ප්‍රകൃති කොටැංජන කියලා. තව එහාට පෙරලගෙන ගියොත් අපිට හවු වෙන්නේ මොනවද ලඝු ඝනක සයින සහ මයික් අප් පෙන්නන්නම් ඊට එහා පැත්ත තියෙනවා ලඝු ඝනක තැංජන. එතකොට අපිට මේ වගුවෙන් අවශ්‍ය වෙන්නේ මේ ප්‍රകൃති තැංජන කියන වගුව සහ ප්‍රകൃති සයින. ඒ වගේම තමයි පහලින් තියෙනවා බාන ප්‍රകൃති කොසයින. මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔයා අනිත් දේවල් බලලා වරද්ද ගන්න එපා. මම ඔයාලට කියවන්නේ තර කලාව පිළිබඳව. ඒක පොඩ්ඩක් බලමු අපි. මේ බලන්න. මෙතන ඔයාලට මම හොඳට පෙන්නන්න එක ලං කරලා මේ බලන්න මේ බිංදුව. ඊට පස්සේ 10. මේ 20, 30, 40, 50. මේ තියෙන්නේ 60. ඉතින් ඒ කියන්නේ මේ කෝණය මේ බලන්න මේ බිංදුව ඉඳලා 60 වෙනකන් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදියටම තියෙනවා මොකද්ද? මධ්‍යාන්‍ය අන්තරය. අපි ලග්ගණක වලදී තිගෙනගෙන තියෙන මේ බලන්න 1 ඉඳලා 9 වෙනකන් තියෙනවා. දැන් පහලින් තියෙන විදිය චුට්ටක් බලමු අපි. මේ බලන්න. පහලින් බලන්න අර විදියටම තියෙන්නේ කියලා. උඩ පටන් අරන් තිබුණේ කීයෙන්ද? බිඳුවේ. පහල බලන්න කොහොමද තියෙන්නේ කියලා? 60 නේ. 60 ඉඳලා කී වෙනකන්ද? බිඳුව වෙනකන් අඩු වෙලා තියෙනවා. එතකොට උඩ තියෙන විදියටමද පහල තියෙන්නේ? නෑ. උඩ බිඳුව ඉඳලා 60 වෙනකන් වැඩි වෙලා තියෙනවා. පහල මොකද වෙලා තියෙන්නේ? 60 ඉඳලා බිඳුව වෙනකන් අඩු වෙලා. හැබැයි මධ්‍යන අන්තරය එහෙමමයි නේද? එහෙනම් ඔන්න ඔයාට මේකෙදි මෙන්න මේ අම්මේ පෙන්නන කොටස බලන්න පුළුවන් සයින් බලන වෙලාවට ඉහලින් විතරයි. පහල වැළුවොත් ඒක වාට පේනවා ආපස්සට ගිහිල්ලා තියෙන වෙනස් වෙලා තියෙනවානේ. ඒතර ඔය විදියටම තමයි අපි කතා කරන්න තියෙන අපිට කතා කරන්න තියෙන tan වගුවේ තියෙන මේ බලන්න බිඳුවේ ඉඳලා 60 වෙනකන් ඇවිල්ලා මධ්‍යන අන්තරය එහෙමමයි. හැබැයි පහලින් ඔන්න බලන්න එහෙම නෙවෙයි 60 ඉඳලා මේ බිඳුව වෙනකන් අඩු වෙලා තියෙන්නේ. මධ්‍යන අන්තරය වෙනසක් වෙන්නේ නැහැ. අනිත් පැත්තේත් ඒ විදිහම තමයි. ඉතින් ඔන්න මම ඔයාට ඒ පිළිබඳව ඔන්න අදහසක් ලබලා දුන්නා. දැන් අපි සයින් වගුව පාවිච්චි කරලා අපි සයින් අගයන් කිහිපයක් හොයමු. මම ඔයත් එක්ක ඒ සඳහා ගන්නවා ගැටලු තුනක්. මම ඔයත් එක්ක සාකච්ඡා කරනවා ඉස්සර වෙලාම සයින් 25 බලන විදිය. සයින් අංශක 25. ඊට පස්සේ තව එකක් කතා කරනවා සයින් වලින් අංශක 10යි. මම දැන් කලින් කතා කරා මේ තියෙන කලා 30. ආයෙකක් මම කතා කරනවා සයින් අංශක 48යි. ඊට පස්සේ කලා 42. දැන් මෙන්න මේ ටික මම කලින් ඔයාට වගුව පෙන්නපු නිසා දැන් මට පුළුවන් මේවා ඔයාට කොහොමද හරියටම බලන්නේ කියලා ඔයත් එක්ක මේ ටික සාකච්ඡා කරන්න. ඉතින් ඒ නිසා ඔන්න මම ඉක්මනටම වගුව අතට ගන්නවා. දැන් අපි බලන්න යන්නේ මොකද්ද? සයින් වගුව. ඔන්න මම ඔයාට සයින් වගුව ඔන්න අරගෙන තියෙනවා. එතකොට බලමු අපි අපිට ඉස්සල්ලාම තිබුණේ කීයද සයින් ඔන්න මම පෙන්නන්න සයින් 25. එතකොට අපි මේ බලන්න මෙන්න මෙහෙම මේ බලන්න මෙහෙම පහලට අපි බලාගෙන එනවා. ලඝු ඝනක බලනවා වගේමයි. එතකොට 25 මෙන්න තියෙනවා. එතකොට 25 කොහොමද අපි බලන්නේ? එතකොට 25 කීයද බලන්න ඕනේ? 25 බිඳුව. එහෙනම් මේ පළවෙනි තීරුවෙන් තමයි බලන්නේ. එතකොට හරිම ලේසි කීයද බිඳුව 0.4226. එහෙනම් සයින් 25 කීයද? බිඳුව 0.4226. එහෙනම් මම ඒ උත්තරේ ලියනවා 0.4226. ඊළඟට මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ සයින් කීයද අංශක 10යි කලා 30. අංශක 10යි කලා 30. එතකොට අපි කලින් වගේම ඔන්නම ප්‍රകൃති මේ බලන්න හොඳට බලන්න ප්‍රകൃති සයින් අපි බලන්නේ ඔන්න මම ගන්න යන්නේ 10. මේ අපිට පේනවා ඔන්න 10 අපිට දැන් ඔන්න හරි 10යි කීයද කලා 30. එතකොට ඔයාට හොඳට උඩින් පේන හින්දා මම මෙහෙම අරගෙන යන්නම්. මේ බලන්න ඔන්න අංශක 10යි කලා 30. හොඳට බලන්න කීයද තියෙන්නේ කියලා. අංශක 10යි කලා 30 බලන්න 0.1822. අපි ලේසියට මතක තියාගමු 18:22 කීයද? 18:22 0.1 අපි මතක තියාගමු 18:22. එහෙනම් මම ඒකේ උත්තරේ ලියනවා 0.1822. එහෙම නෙවෙයි කියවන්නේ 1822. අපි භාෂාවට තමයි මේ විදිහට කිව්වේ. ඊළඟට අපි බලන්න යන්නේ සයින් කීයද අංශක 48
කියද කලා හතලිස් දෙක සයින් අංශක හතලිස් අටයි කලා හතලිස් දෙක දැන් අපිට බලන්න තියෙන්නේ සයින් හතලිස් අටයි හතලිස් දෙකනේ එතකොට අපි පහලට බලාගනිමු හතලිස් අට අපිට අහු වෙනවද කියලා නෑ හතලිස් හතරෙන් ඉවරයි මෙතන ඊළඟට අපි බලමු අනිත් පැත්ත එතනින් තියෙනවා හතලිස් පහේ ඉඳලා කිය වෙන ගන්ද පහලට බලන්න 89 වෙනකන් තියෙනවා අපිට ඕන 48 42 එහෙනම් අපි ඕන 48 කෙරින් ආවා 42 48 42 අපිට 42 එකපාර බලන්න පුළුවන්ද ලඝු ගණක බලලා තියෙන අත්දැකීම් අනුව මම හිතනවා ඔයාට එක හිතා ගන්න පුළුවන් වෙයි කියලා අපි කරන්නේ ඉස්සල්ලාම 48 40 බලනවා 48 40 බලමු අපි මේ තියෙන 48 40 එනවා අපිට 75.9 ඊතර දෙකක් කොහෙන්ද බලන්නේ ඒක බලන්න තියෙන්නේ මධ්‍යාන්‍ය අන්තරේ. ඕන මධ්‍යාන්‍ය අන්තරයට එනවා මධ්‍යාන්‍ය අන්තරේ බලන්න. මෙන්න මේ 48 කෙලින්ම අපි එනවා කියලාද මධ්‍යාන්‍ය අන්තරයට. දැන් මම මෙහෙන් බැලුවට ඔයාට පුළුවන් රූලක් තියාගන්න. ඒක හොඳට පේනවා. ඒතකොට මධ්‍යාන්‍ය අන්තරයේ දෙක කෙලින් තියෙන්නේ 4. ඒතකොට මේ 48 40 ආවා 75.9. එතකොට දෙවෙනි එකේ ආවා 4. ඒතර කොහොමද මේක සුළු කරගන්නේ? 70 මේ උඩ තියෙනවා 0.1 දශම එතකොට ඒ 0.1 දශම අනිත් සංඛ්‍යාවලටත් අයිති මම ඔයාලට කිව්වා සයින් එන්නේ 0.1 අතර කියන එකනේ එහෙනම් 0.75.9 4යි 75.9 මම ආයෙ ලියනවා 0.1 දශම 75.9 ඊට පස්සේ ආවා 4ක් ඒතර කොහොමද මේක සුළු කරගන්නේ ලඝු ගණක වගේම තමයි 0.75.9 අපි මෙහෙම හිතමුකෝ 7509 කියලා හිතමුකෝ හරි ලේසියි ඔකට 4ක් එකතු කරගන්න තියෙන්නේ එතකොට කීයද 9413 එතකොට 7.5 කීයද 9413 එතකොට මේකේ උත්තරේ කීයද එන්න ඕනේ එහෙනම් උත්තරය වෙන්න ඕනේ 0.7513 මම හිතනවා මේ උදාහරණ තුනෙන් ඔයාට සයින් වගව බලා ගන්න අවශ්‍ය දේවල් ටික මම කියලා දුන්නා කියලා. එතකොට අපිට මෙන්න මේ වගේ එකක් ආවොත් තව උදාහරණයක් මම කිව්වොත් සයින් වලින් අපි හිතමුකෝ අංශක 43යි කලා අපි හිතමුකෝ 53 හොයන්න තිබ්බා කියලා. දැන් මම මේක බලන්න යන්නේ නැහැ. කොහොමද උගුර මේක හොයන්නේ? අපි ඉස්සල්ලාම බලනවා අංශක 43 කීයද? 50. ඊට පස්සේ මේ 3 කියන එක අපි ගන්නෙ මොකෙන්ද? මධ්‍යාන්‍ය අන්තරයෙන්. එතකොට දැන් ඔයාට අදහසක් තියෙනවා කොහොමද බලන්නේ මේ 4 වෙනි ඉලක්කම තමයි මොකෙන්ද බලන්නේ මධ්‍යාන්‍ය අන්තරේ. එහෙනම් දැන් අපි දන්නවා සයින් අගය බලන්නේ කොහොමද කියන එක. දැන් මම ඊළඟ කොටසට යන්න හදන්නේ. මම දැන් කතා කරන්න යන්නේ සයින් අගයක් දීලා තියෙනකොට ඒකට අදාළ කෝණය කොහොමද හොයන්නේ. හරියට අපි ලඝු ගණක හොයනකොට ඇන්ටිලොග් කියුවේ ආන් ඒ වගේ හරි ලියසි. මම ඒකට උදාහරණ පහක් ඔයත් එක්ක සාකච්ඡා කරනවා. ඔබට මම මෙන්න මේ ටික තමයි හොයන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ අගයන් ටික. එකක් ගන්නවා 0.1736 කොතනද තියෙන්නේ. දෙවෙනි එක මම ගන්නවා 0.2644. තුන්වෙනි එක මම ගන්නවා 0.2958. හතරවෙනි එක මම ගන්නවා 0.2677. පස්වෙනි එක මම ගන්නවා 0.7140. දැන් මම මොකද්ද මේ කරන්න යන්නේ? මම යන්නේ දැන් කලින් අපි කරේ සයින් නගය බැලුවනේ කෝණයට අදාළ සයින් නගය. හරියට අපි ලඝු ගණක ලඝු ගණක හේව වගේ. අපි ඊළඟට කරන්නේ ඇන්ටිලොග් හේනකනේ ප්‍රතිලොග් හේනකනේ. ඒ වගේ මෙන්න මේ සයින් නගයන් වලට අදාළ කෝණය හොයන්නේ. උසස් පෙළ කරන දරුවෙක් නම් ඔයා දන්නවා සයින් ඉන්වර්ස් කියන එක. සාමාන්‍ය පෙළ කරන දරුවෙක් නම් ඒ වචන දැනගත්තේ නැතුණට කමන්නේ. මේ අගයට අදාළ අපි මොකද්ද හොයන්න යන්නේ? කෝණය මොකද්ද කියලා. එහෙනම් අපි ඉක්මනටම පළවෙනි ගානට යමු. ඔන්න ඒ සඳහා මම සයින් වකුවට ආවා. දැන් අපිට හොයන්න තියෙන්නේ 0.1736. ඒතර බලමු අපි 0.1736 ඔන්න අපිට පේනවා 0.1 දාට ගලම් කරලා පෙන්නන්නම් 1736 0.1736 බලන්න අංශක වලින් කීයද 10 මේ උඩ බලන්නකෝ උඩින් එන්නේ බිංදුව එහෙනම් උත්තරය කීයද
එනම් මෙතන උත්තරය වෙන්න ඕන 0.1736 කියන්නේ අංශක කීයක්ද 10ක්. එහෙනම් මම පළවෙනි එකේ උත්තරේ ලියනවා අංශක කීයයිද 10යි. එතකොට ඔයාට ප්‍රශ්නයක් කරන්න පුළුවන් අංශක 10යි කලා බිඳුවයි කියලා දානවාද කියලා. නෑ එහෙම දාන්න අවශ්‍ය නෑ අංශක 10 දැම්මම ඇති. එතකොට ඊළඟ එකට අපි යමු. එතකොට අපිට ඊළඟ එක බලන්න දෙන 0.2644. මම පහසුවට කියන්නම් 26.44 කියලා. එහෙනම් අපි 26.44 තියෙන තැන වගුවෙන් ඉක්මනට බලමු. මේ තියෙන්නේ ඔන්න ගත්ත මම සයින් වගුව. එතකොට බලන්න තියෙන 26.44. අපි බලාගෙන යමු 26.7 අපිට අහුණා. දැන් හොඳට මම බලන්න 26.44 තියෙන තැන. මේ බලන්න අංශක 15යි. 26.44 අංශක 15යි කලා කීයද 20යි. ඔන්න මම ආයෙත් පෙන්වන්නම්. අපිට බලන්න තියෙන්නේ කීයද 26.44. එන අංශක 15යි කලා කීයද 20යි. එහෙනම් මම මේකට ලියනවා අංශක කීයද 15යි කලා වලින් කීයද 20යි. එතකොට කලින් එක අංශක 10 ආවා අපිට. එතකොට ඒක අවශ්‍ය නැහැ කලා ලියන්න. මේක අපි කලා වලින් ලිව්වා. ඊළඟට අපිට තියෙන කීයද 0.2958. 29.58 කියලා කියමුකෝ. එහෙනම් මම ඉක්මනටම බලනවා 29.58. ඔන්නවම සයින් වගුවට ආවා. අපිට බලන්න තියෙන්නේ 29.58. දැන් බැලුවොත් අපි එතකොට අපි 29.58 බලන් එනවා අපිට 29.58 නෑ. හැබැයි අපිට පේනවා 29.52 සහ 29.79. එතකොට 29.52 සහ 29.79 තියෙනවා. 58 නේ ඕන. ඒතර ඒ වගේලාට අපි කරන්නේ මොකද ලඝු ගණක වගේම මෙන්න මේ අඩු එක ගන්නවා. එහෙනම් 29.52 අපි සලකනවා. එතකොට ඒ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද මේකේ උත්තරය කීයද? 17යි කීයද? අංශක 10යි. ඒතර උත්තරය 17යි අංශක 10යිද? නෑ. අපිට තව කීයක් අවශ්‍ය වෙනවද? අඩු කරලා බලන්න 58න් 52ක්. ඒතර උත්තරය එනවා කීයද? 6යි. ඒ ඉතුරු එක කොහෙන්ද ගන්නෙ? ආ ඉතුරු එක ගන්නෙ මෙන්න මේ මධ්‍යන්‍ය අන්තරෙන්. ඒ අඩුපාඩුව බලනවා මධ්‍යන්‍ය අන්තරෙන්. ඒතර 6 අපිට පේනවා කීයද? මධ්‍යන්‍ය අන්තරයේ දෙවනි තීරුවේ. එහෙනම් අපි ආයෙ බලමු. 29.58 නෑ. 29.52 තිබුණා කීයද? 17 10. තව 6ක් ඕනේ. 6 තියෙන්නේ කීයද? 2. එතකොට කීයද උත්තරේ? 29.52 තිබුණේ 17 10. එතකොට 6 තියෙන්නේ 2. එතකොට 17 10යි අනිත් පැත්තෙන් 2යි. එහෙනම් උත්තරේ කීයද? 17යි කීයද? 12. 17යි 12යි කියන්නේ මොකද්ද? අංශක වලින් 17යි කලා වලින් කීයද? 12යි. 17යි 12යි කියලා කියන්නේ අංශක වලින් 17යි කලා වලින් 12යි කියන එක. ඊළඟ එක අපි බලමු. 0.2677. අපි දු 26.77 කියලා. එහෙනම් අපි වගුවෙන් බලමු. 26යි කීයද? 77. ඔන්න මම සයිට් වගුවට ආවා. කීයද 26.77? 26.77. ආ. අපිට පේනවා කීයද? 26.77 නැහැ. හැබැයි 26.77ට අඩු ළඟින්ම තියෙන එක තමයි 26.72. ඒතර අපිට අග්ගල් අඩු කරලා බලමු. 77න් 72ක් අඩු කරාම කීයද? 5. එහෙනම් දැන් මෙතන උත්තරේ නම් 15 කීයද? 30. එහෙනම් මේ උත්තරේ ගත්තොත් 15 30නේ. හැබැයි ඒකද උත්තරේ නෑ. තව අපිට 5ක් ඕනේ. මේ 5 බලන අපි මධ්‍යන්‍ය අන්තරේ. දැන් අපිට මාර ප්‍රශ්නයක් එන්නේ. මොකද්ද? හරියටම 5 නෑ මධ්‍යන්‍ය අන්තරේ. කීයද අපිට බැලුවොත් 5ට ආසන්නයේ තියෙනවා 3 සහ 6. එතකොට 3ට අදාළ උත්තරයද ගන්නෙ 6ට අදාළ උත්තරයද? හරියටම නැත්තම් අපිට ළඟ එකක් නේ ගන්න වෙන්නේ. එතකොට 5 ආසන්න 6ටද 3ටද? 6යි 5යි අතර වෙනස කීයද? 1යි 3යි 5යි අතර වෙනස 2යි. එහෙනම් අපි ළඟම උත්තරේ ගමු. ළඟම උත්තරේ කියන්නේ 6ට අදාළ උත්තරේ කියන්නේ මධ්‍යන අන්තරේ කීයද? 2. ඔන්න ආයි බලන්න. අපිට බලන්න තිබුණේ කීයද? 26යි 77. එතකොට 26යි 77 නැහැ. 72 තියෙනවා. 15 කීයද? 30. එතකොට 5ක් ගන්න හරියටම නැහැ. සහ අපි 6ට අදාළ සංඛ්‍යාව ගත්තා. කියන්නේ 2. එහෙනම් උත්තරේ කීයද? 15. කියන්න බලන්න 30යි අනිත් පැත්තෙන් 2යි. එහෙනම් අංශක 15යි කලා 32යි. එහෙනම් මම උත්තරේ ලියනවා අංශක 15යි කලා 32. අපි ඊළඟ ගැටලුවට යමු.
බිංදුවශම හතයි එකයි හතරයි බිංදුව. කෙටියෙන් කියමු හැත්ත එකයි හතලිය. එහෙනම් අපි බලමු වගුවෙන් හැත්ත එකයි හතලිය. අපි පහලට බලාගනිමු හැත්ත ගණන් වලින් එනවද කියලා. අවසාන හරියේ තියෙන්නේ හැත්ත ඔව් හැත්තෑවයි හැත්ත එක ඔයාට පේනවා නේද? එතකොට හැත්ත එකයි ගණක්නේ තියෙන හැත්ත එකයි හතලිනේ. එහෙනම් අපිට ඒක පළවෙනි පිටුවෙන් බෑ. අපි ඊළඟ පිටුවට යමු. එතකොට අපිට බලන්න තියෙන්නේ හැත්ත එකයි හතලිය. එහෙනම් අපි බලමු හැත්ත එකයි හතලිය හරියටම කොතන තියෙන්නේ කියලා. හැත්ත එකයි හතලිය. ආ. ඔන්න අපිට සන්තෝසයි. අපිට එනවා හැත්ත එකයි තිස් තුන. හැත්ත එකයි තිස් තුන අපිට පේනවා හතලිස් පහේ කීයද? තිහ. හැබැයි අපිට ඕන හැත්ත එකයි හතලියනේ. එතකොට තිස් තුනට තව කීයක් ඕනේද? තව ඕනේ හතක්. එහෙනම් අපි ඒ ඉතුරු හත මොකෙන්ද බලන්නේ? මධ්‍යාන්‍ය අන්තරේ. ඔන්න අපි මධ්‍යාන අන්තරේ එනවා හතක් හොයාගෙන. හැබැයි හත නැහැ කීය තියෙන්නේ? හය තියෙනවා, අට තියෙනවා. හය තියෙනවා, අට තියෙනවා. ඒතර හත කියන්නේ හය අටයි හරි මැදනේ. ඒතර මේ දෙකට ඇත්තටම වෙනසක් නැහැනේ. ඒතකොට අපිට 3 ගන්නත් පුළුවන්, 4 ගන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔයා මේ වෙනකොට ඉගෙනක නැත්තේ කුඩා සංඛ්‍යාව ගන්නවා කියලා. නෑ ඒක ගැටලුවක් නැහැ. බැලුවට පස්සේ දෙකටම උත්තරය එකම ළඟ තියෙන, ඒ කියන්නේ එකම, ඒ කියන්නේ එකම පරතරයක් තියෙන්නේ. ඒ නිසා මේ දෙකෙන් ඕන එකක් ගන්න. නැවත අපි බලමු 71යි 40, 71යි 33 තියෙනවා, 45යි 30. අපිට තව හතක් ඕනේ. හතක් නැහැ. 6යි 8යි තියෙන්නේ. ඒතර අපිට මේ දෙකෙන් එකක් ගන්න පුළුවන්. මම කුඩා උත්තරය ගන්නම්. බහුතරයක් දෙනා ගන්නෙත් ඒකම තමයි. එහෙනම් 3. එහෙනම් උත්තරය මොකද්ද? 45 කීයද? 33. එහෙනම් ඒකට උත්තරය 45යි 33යි. අංශක වලින් කිව්වොත් අංශක 45යි කලා වලින් කීයද? 33යි. එතකොට මම හිතනවා දැන් ඔයාට සයින් වගුව බැලීම සම්බන්ධයෙන් තව ගැටලු නැති වෙයි කියලා. අපි මේ වෙනකොට සයින් කියන්නේ කෝණයට අදාළ සයින් නගය බැලුවා. ඊළඟට සයින් නගයට අදාළ කෝණය බැලුවා. එතකොට අපි මේ දෙක දැන් සම්පූර්ණයි. ඊළඟට තව මම tan පිළිබඳව කතා කරනවා කියලා. එහෙනම් අපි ඉක්මනට tan වගුව පිළිබඳව කතා කරමු. එහෙනම් මම tan නගයන් බලන්න යන්නේ වත් එක්ක. ඒ කියන්නේ කෝණයට අදාළ tan නගය හොයන්න යන්නේ. එහෙනම් මම කලින් ගත්තා වගේ sin වල ගත්ත කෝණ ටිකම මම tan වලින් ගන්න යන්නේ. ඒ කියන්නේ අපි කලින් ගත්තනේ sin 25. එහෙනම් මම දැන් ගන්නවා tan කීයද බලන්න යන්නේ. tan වලින් අංශක 25 කීයද? දෙවැනි එක මම ගන්නවා tan වලින් කීයද? අංශක 10යි කලා 30 කීයද? තුන්වැනි එක මම ගන්නවා tan අංශක 48යි කලා 42. අර විදියටම දැන් මම ඔයත් එක්ක tan වගුවෙන් හොයන්න යන්නේ. එතකොට අපිට මේ ටික හොයන්න බැහැනේ sin වගුවෙන්. මේ තියෙන්නේ sin වගුව. ඉතින් අපිට බෑනේ මේ ටික sin වගුවෙන් හොයන්න. ඒ නිසා මම එනවා tan වගුවට. මොන tanද? ප්‍රකෘති tangent. එතකොට දැන් මම කලින් වගේමනේ හරිම ලේසි කලින් වට අත්දැකීමක් තියෙනවා. එහෙනම් 25. ඒ කියන්නේ 25 කියන්නේ 25ේ බිංදුව. ඒතර 25ේ බිංදුව කීයද අපිට එන උත්තරේ බලන්න මේ. 25ේ මේ බලන්න උඩ බිංදුවනේ. එහෙනම් 25ේ බිංදුව එනවා කීයද? 0.1 දශම. හොඳට බලන්න එක 0.1 දශම. 0.1 දශම. මේ තව පහළට එනකොටත් 0.1 දශම ඇවිල්ලා මේ බලන්න මම ඔයාලට පොඩ්ඩක් පෙන්වන්නම් මේ. දැන් මෙතන එනකොට 1 දශම වලට ඇවිල්ලා මේ. ඊට පස්සේ 1 දශම වලින් ඇවිල්ලා මේ බලන්න 2 3 මේ. ඊට පස්සේ ඔහොමම ඇවිල්ලා මම ඔයාලට කිව්වා අනන්තය ගැන. ආ මේ තියෙන අනන්තය. තොර අර සයින් කොස් වගේ නෙමෙයි tan ඉතා විශාල වශයෙන් වැඩි වෙන අවස්ථාව හරියදී. එහෙනම් දැන් බලමු අපි ආයි ප්‍රශ්නට යමු. sin කීයද? 25. මේ බලන්න 25 එන උත්තරය කීයද? 0.4 4යි 6යි 6යි 3. එහෙනම් මම ඒ උත්තරය ලියනවා 0.4 4යි 6යි 6යි 3. එතකොට අපි දෙවෙනි එකට යමු. අපිට tan අංශක 10යි කලා 30. එහෙනම් අපි tan වගුවටම යමු. කීයද? අංශක 10යි කලා 30 හොයන්න. ඔන්න අපි tan වගුවට ආවා. දැන් මට බලන්න තියෙන කේද අංශක 10යි කලා 30. ඉබන් උඩ යනවනේ 0.10 30 විදියට. එතකොට අංශක 10යි කලා 30. ආ එහෙනම් මෙන්න මෙතන අපිට තියෙනවා. එහෙනම් අංශක 10යි කලා 30 කීයද? 0.185 3. එහෙනම් මම ලියනවා 0.185
තුන. අපි ඊළඟට යමු. අපිට ඊළඟ කී තියෙන්නේ අංශක 48යි කලා 42. එහෙනම් බලමු අපි 48යි 42. ඔන්න මම ටෑන් වගුවට ආවා. දැන් මම බලන් එනවා 48 ඉස්සල්ලා හොයා ගන්න ඕනේ. අපි දන්නවා මෙතන තියෙන්නේ කී වෙනකන්ද 44 වෙනකන් විතරයි. එහෙනම් අපි ඊළඟ පැත්තට යමු. කීයද 48යි 42 නේ. ඔන්න මම 48 හොයාගත්තා. ඔන්න 48 40ට මම දැන් එනවා. එතකොට බලන්න මේක 0.0 නෙමෙයි මේ හොඳට බලන්න උඩ පෙළියේ තියෙන 1.0 දාලා. එතකොට ඒ ටික තමයි මේ කොටසටම අයිති වෙන්නේ. එහෙනම් දැන් අපි යන්නේ කීයද 48 42 හොයන්නනේ. එහෙනම් ඔන්න ඉස්සල්ලාම මොකද්ද කරන්නේ 48 40. දැන් සයින් බලලා ඔයාලට අත්දැකීමක් තියෙන නිසා හරි ලේසි. එහෙනම් 48 40 අපිට එනවා කීයද? උඩ තියෙන එක 1.1369. අපි හිතමුකෝ 1369 නැත්නම් 1369 කියලා. එතකොට 2 කියන එකේ තියෙන කීයක්ද? 13ක්. ඔන්න ආයි බලමු 48 40 අපිට එනවා කීයද? 48 40 13යි 69. එතකොට කීයක්ද අපි එකතු කරන්න ඕනේ? 13ක්. හිතෙන් එකතු කරන්න පුළුවන්ද? 69ට 10ක් එකතු කරාම 79යි. තව 3ක් එකතු කරාම 80යි 81 82. එහෙනම් 13යි 82. හරියටම කිව්වොත් 1. කීයද? 13යි 82. 1.3යි 8.2. එහෙනම් මම ලියනවා 1.1382. 1.1382. එතකොට මම හිතනවා ඔයාට දැන් tan අගේ බලන්න පුළුවන් කියන එක. තව අපිට දුන්නත් ওই විදිහටම අපිට පළවෙනි ඉලක්කම් 3. ඒ කියන්නේ අපිට පළවෙනි උදාහරණයක් විදිහට දැන් මම මේ ගත්තා වගේ 50 25 දුන්නොත් එතකොට කොහොමද අපි කරන්නේ? අංශක 50 කලා 25 දුන්නොත් මොකද කරන්නේ? අංශක 50 කලා 20 බලලා මේ 5 කියන එක බලනවා මධ්‍යන්‍ය අන්තරයෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක එකතු කරනවා. අර ලග්ගණක වගේම තමයි. එහෙනම් අපි දැන් දන්න ඕනේ tan අගුවෙන් tan අගේ හොයා ගන්න විදිය. දැන් අපි යන්නේ මොකක් හොයන්නද? tan අගයට අදාළ කෝණය කොහොමද බලන්නේ කියලා. ඒ සඳහා මම මෙන්න මේ අගයන් ටික තමයි ගන්න යන්නේ. මම ගැටලු 4ක් වත් එක සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි 0.2126 කොතනද තියෙන්නේ බලන්න යන්නේ. දෙවෙනි එක මම ගන්නවා 0.2555. තුන්වෙනි එක මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ 0.2972. 2972. හතරවෙනි එක මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ 1.0796. එහෙනම් අපි ඉස්සර වෙලාම බලමු. දැන් ඔයාට සයින් වගුව බලලා අත්දැකීමක් තියෙන නිසා ගොඩක් පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. සයින් වගුව වගේම තමයි. ඒ නිසා ලොකු අමාරුවක් අපිට නැහැ. එහෙනම් බලමු අපි 0.2126. බලමු 2126. ඔන්නවම tan වගුවට ආවා. අපිට තියෙන 0.2126 නේ. එහෙනම් බලමු අපි 2126. ඔන්න අපිට හවු වෙනවා මෙන්න මෙතන. 0.2126. ඔන්න හරියටම තියෙනවා. එතකොට කීයද තියෙන අංශක? 12. ඒ නිසා 2126 කියලා කියන්නේ අපිට පේනවා tan වගුවෙන් කීයද අංශක? 12. එහෙනම් ඒ tan අගයට අදාළ අංශක ගාණ වෙන්නේ අංශක කීයද? 12. එහෙනම් මම ඒකට අදාළ උත්තරේ ලියනවා අංශක වලින් කීයද? 12යි. 6 කලා 0.2 කියලා එහෙම ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට බලමු අපි කීයද 0.2555. අපි කැටියෙන් බලමු 25යි 55 කියලා. ඔන්න මම tan වගුවට ආවා. අපි හොයන්න යන්නේ 25යි 55. ඔන්න අපිට සන්තෝසයි. මෙන්න මේ හරිය අපිට පේනවා. 25යි 55. ඔන්න මල්ලං කරලා පෙන්නන්නම් ඔයාලට. 25යි 55. 25යි 55 තියෙන්නේ කීයද? හරියටම බැලුවොත් 25යි 55 තියෙන්නේ කීයද? 14 කලා 20. එහෙනම් 25යි 55 කියන්නේ අංශක 14යි කලා කීයද? 20යි. එහෙනම් මම ලිව්වා අංශක 14යි කලා කීයද? 20. ඊළඟට බලමු අපි කීයද 29යි 7.2. අපි හිතමුකෝ 29යි 72 කියලා. ඔන්න අපි tan වගුවට ආවා. කීයද අපිට තියෙන්නේ? 29යි 72. 29යි 72
දෙක අපිට පේන්නේ නැහැ. හැබැයි 29යි 62 තියෙනවා. 29යි 62 තියෙන 16 කීයද 30. 16 30 එනවා 29යි 62. තව අපිට උනේ 10ක්. 10ක් අපි බලාගෙන යමු. 10ක් නැහැ හැබැයි තියෙන 9 සහ 13. එතකොට 10 ආසන්න 9ටද 13ට. 9යි 10 අතර 1යි 13යි 10 අතර වෙනස 3යි. එහෙනම් 9ට අදාළ එක තමයි අපිට ගන්න 9ට අදාළව තියෙන කීයද 3. එහෙනම් ආයෙ බලමු ඔන්න මම ආයි කතා කරනවා. 29යි 72 අපිට බලන්න ඕනේ. ඒක නැහැ. 29යි 62 තියෙනවා. 16 කීයද 30. තව 10ක් ඕනේ. 10ක් ගන්න බෑ. 9 තියෙන 9 තියෙන මධ්‍යන්‍ය අන්තරයේ 3. එහෙනම් උත්තරය කීයද? 16 කීයද? 30 කීයද? 3. එහෙනම් මම ලිව්වා අංශක 16යි කලා වලින් කීයද? 33යි. අංශක 16යි කලා 33යි. අපි අවසානික බලමු මගේ අවසාන ගැටලුව 1.0796 බලමු 1.0796 ඔන්නවම වගුවට ආවා අපි බලමු 1 දශම නේද පටන් ගන්න. එතකොට මේක අවසන් වෙනකම්ම තියෙන්නේ මොන දශමද 0 දශමනේ. ඒ නිසා අපිට මේ පිටුවෙන් බලන්න බෑ. එහෙනම් අපි ඊළඟ පිටුවට යමු. ඒද 1.0796 ඔන්න දැන් අපි බලාගෙන ඉනවා 0.796. එතකොට 1.0796නේ 1.0796 96 කියලා ගේමුකෝ. මෙතන 86 තියෙනවා. එතකොට තව කීයක්ද ඕනේ? 86 ඉඳලා 96ට වදන්නවා තව 10යි ඕන. එහෙනම් මෙතන උත්තරේ 0. කීයද? 1.0786 තියෙනවා. 17 10. තව 10ක් ඕන. එහෙනම් ඊටු ටික අපි කොහෙන්ද බලන්නේ? මධ්‍යන්‍ය අන්තරයෙන්. 10ක් නැහැ. 6 සහ 13 තියෙන්නේ. 6යි 10 අතර වෙනස 4යි 13යි 10 අතර වෙනස 3යි. එහෙනම් 13ට අදාළ උත්තරය තමයි ගන්න වෙන්නේ. එහෙනම් උත්තරේ කීයද අපිට ගන්න වෙන්නේ? මධ්‍යන අන්තරෙන් 2. ආයෙ බලමු. 1.0786. එතකොට 1.0796 නෑනේ. 86නේ. ඒ කියන්නේ 86නේ. තව 10ක් ඕන. 10 තියෙන්නේ මධ්‍යන අන්තරේ. හරියටම නැහැ. නමුත් ආසන්න එක අපිට 13යි නිසා 13 තියෙන්නේ. ටිකේ. ඒ නිසා උත්තරේ වෙන්නේ කීයද? අංශක 47යි කලා කීයද? 10යි 2යි කියන්නේ කීයද? 12යි. එහෙනම් අංශක 47යි කලා 12යි. එහෙනම් මම ලියනවා අංශක 47යි කලා කීයද? 12යි. එතකොට මම අද කතා කරා ඔයත් එක්ක අද ඇත්තටම ලොකු කොටසක් කතා කරා සයින් වගුව බලන විදිය සහ ටෑන් වගුව බලන විදිය. ඒතර දැන් අපි දන්නවා යම් කිසි කෝණයකට අදාළ සයින් අගය බලන දන්නවා යම් සයින් අගයට අදාළ කෝණය බලන දන්නවා ඒ වගේ තමයි ටෑන් වගුව පාවිච්චි කරලා යම් කිසි කෝණයකට අදාළ ටෑන් අගය බලන දන්නවා යම් ටෑන් අගයකට අදාළ කෝණය බලන දන්නවා අද අපි ලොකු කොටසක් කතා කරා ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා සයින් කොස් ටෑන් අනුපාත තුන සකබක සබ කියලා ඒ වෙන ඊළඟට ඔයා සයින් වගුව සහ ටෑන් වගුව බලන්න දන්නවා තව අපි දෙකක් තියෙනවා මොකද්ද කොස් වගුව බලන්න දැන් මේ වීඩියෝව දිග්ගැස්සෙන නිසා මම මෙතනින් මේ වැඩේ නතර කරනවා හැබැයි ඔයාට මේ මම කියලා දුන්න දේවල් සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙන අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න ඉතින් ඊළඟ වීඩියෝ වෙන් ඉක්මනින්ම හමු වෙමි බලාපොරොත්තු වෙන් මම අදට ඔයාගෙන් සමු ගන්නවා ආයිබෝවන්.